අදත් ඔබව පස්පංගුවට ඉතාමත් ආදරයෙන් අපි පිළිගන්නවා. ඇයි කිව්වොත් මේ වෙනකොට ඔයගොල්ලෝ හැමෝම දන්නවා පස්පංගුවේ තියෙන වැදගත්කම. එහෙමත් නැත්නම් ඒකේ තියෙන සුවිශේෂත්වය. මොකද කිව්වොත් අපි පස්පංගුවේ තියෙන විශේෂත්වය තමයි අපි මෙතනට ගෙන්නන්නේ විශේෂ පුද්ගලයන්ව. ඒ වගේම තමයි අපි මේ ගෙන්නන පුද්ගලයාගෙන් ප්‍රශ්න පහක් අහනවා. ඉතින් මේ ප්‍රශ්න පහ ඇතුළත මේ කෙනා අමාරුවේ වැටෙන්නත් පුළුවන්. සමහර කාලකට ඔවුන්ගේ සංවේදී තැන් වලට එහෙම නැත්නම් ඔවුන්ගේ අඳුරු අතීතයන් වලට මේ හැම දෙයකටම යනවා. හැබැයි ඒ වගේම කියන්න ඕනේ සුන්දර තැන් වලටත් ඔවුන් අපි එක්කන් යනවා. ඉතින් මේ පස්පංගුවේ තියෙන විශේෂත්වයට ඔයගලන්ව අපි අදත් ලස්සනට එකතු කරගන්නවා මේ පැත්තට. ඉතින් මේ ලස්සන කියන වචනේ මම කිව්වේ විශේෂත්වයක් ඇතුළත. මොකද කිව්වොත් අද මගේ වැඩසටහනට ඇවිත් ඉන්න කෙනා හරිම ලස්සන කෙනෙක්. එහෙම නැත්නම් අය ඉතාමත් අලංකාර යුවතියක්. එහෙම නැත්නම් තරුණියක් වගේත් කිව්වත් මම නිවැරදි. ඇත්තටම මගේ වැඩසටහනට අද ඇවිල්ලා ඉන්න කෙනාව මම කියනවට වඩා මං හිතනවා ඇයව ඇය හඳුන්වලා දෙයි. හැබැයි ඇය මේ ලංකාවේ බොහෝ ප්‍රසිද්ධ channels වල ඒ වගේම නාලිකාවල් වල ඇය නිවේදනය කරන කෙනෙක්. ඒ වගේම තමයි අය ගොඩක් දේවල් කරලා තියෙනවා. ටයිටල්ස් ගොඩක් තියෙනවා. මම අර කිව්වා වගේ. ඒ වගේම අය හරිම ලස්සනයි. ඉතින් මම මුකුත් කියන්න නැතුව අපේ වැඩසටහනට ඇවිත් ඉන්නේ ලංකා කාර්යවස. ඉතින් අකි කොහොමද? හොඳයි. ඇත්තටම මම thank you. ගොඩක් දේවල් කිව්වා. ඉතින් ඉතින් මම ආදරෙන් ඔබව පිළිගන්නවා වගේ වැඩසටහනද. ඉතින් අද අපේ මේ ප්‍රශ්න පහ ඇතුළත අපිත් එක්ක කතා කරන්න යන්නේ ඔබ ඔබ ගැන. ඉතින් ඔබ කොහොමද මේ ශේෂ්ත්‍රයට ආවේ? හැමතත් නැත්නම් ඔබ දෙවියන් වහන්සේව දැනගත්කොත් මේ කියන්නව හැම දෙයක්ම මේ ප්‍රශ්න පහේ අඩංගු වෙනවා. ඉතින් මුලින්ම මම අහන්න කැමති අර මම කලින් කිව්වා වගේ මං හඳුන්වලා දෙනවට වඩා මම කැමති අක්කි අක්කිව හඳුන්වලා දෙනවා. ඉතින් පොඩ්ඩක් කියන්නකෝ අපිට ඔබ කවුද, කොතනින් දෙන්නේ, කොහෙන්ද ආවේ කියලා කියන්නකෝ. ඔව් මං කවුද? මම ලංකා කාර්යවස. ඉතින් පුංචි කාලේ ඉඳන් නිවේදිකාවක් වෙන්න ගොඩක් ආස කරපු කෙනෙක්. පුංචි කාලේ ඉඳන් කියන්නේ මං හිතන්නේ මේ බහ තෝරන වියේ ඉඳන් කිව්වොත් මං හිතන්නේ මන් නිවැරදි. මොකද මං අම්මට තාත්තටයි දෙන්නටම කියලා තිබුණේ මං නිවේදිකාවක් වෙන්න ඕනේ කියලා. මොකද සුමනාලෙල්ලම් පිටියේ ඒ ආන්ටිලා මේ නිවුස් කියනකොට ඒගොල්ලන් ප්‍රෝග්‍රෑම්ස් දෙනකොට මං පුංචි. ඉතින් බලාගෙන ඉන්නකොට මම කියපු දෙයක් තමයි මං කවදා හරි නිවේදිකාවක් වෙනවා කියලා. ඒකත් රූපවාහිනී ජාතික නාලිකාවේ. මොකද මං හරි ආසාවක් තිබුණා මට ඒකට. ඉතින් කාලයත් එක්ක ඉතින් මේ දේවල් වෙනස් වුණා. ඇත්තටම මට ඉස්සෙල්ලාම නම් මම ජොයින් වුණේ ප්‍රයිවට් චැනල් එකකින් මැක්ස් ටීවී කියලා. හැබැයි එතන මම වැඩ කරනකොට අවුරුද්දක් විතර මේ මට රූපවාහිනියෙන් මට ඉන්වයිට් කරා එන්න කියලා. මම ප්‍රෝග්‍රෑම් මගේ රූපවාහිනියේ රස මොහොත කියලා ප්‍රෝග්‍රෑම් එකක් ස්ටාර්ට් කරා. දැන් අවුරුදු 7ක් මම තාමත් ඒක ප්‍රසන්ට් කරනවා. ඉතින් මං ගැන කතා කරනකොට ඉතින් නිවේදන පැත්තෙන් ඒ විදිහට ඉස්සරහට යනකොට කියන්නේ පුංචි තිරේට ටෙලිනාට්‍ය වලට කතා කළා රංගනයෙන් දායකත්වය ලබා දෙන්න. ඉතින් ඊට පස්සේ මම රඟපාන්න ගත්තා. ඉතින් ඒත් අර ඉටිමල් මොනර කරදාසි මේ වගේ නාට්‍ය කීපයකම රඟපානකොට. හැබැයි අර මගේ තියෙන කාර් බහුලත්වයත් මගේ පවුලත් නිසා මොකද මම ගොඩක් වෙලාට කොළඹින් පිට වැඩ බාර ගත්තේ නැහැ. ඊට පස්සේ ඔන්න ඒ ෆීල්ඩ් එකේ චුට්ටක් ඉස්සරහට යනකොට නිරූපණ ශාස්ත්‍රයට කතා කරා. ඉතින් කීපයක් මොකද මං ඇඳුම් නිරූපණ ශිල්පිනියක් විදිහට ෂොප්ස් වලට ඇග්‍රිමෙන්ට් අහගෙන මං කීපයක් වැඩ කරා. ඉතින් ඒ වගේ මේ මේ මගේ මේ කරන වැඩ කලා වැඩත් එක්ක ඉතින් හැම තැනකම මම ඉන්නවා. අනිවාර්යයෙන්. ඉතින් ඒකද මං කිව්වේ අකියද ඔයාලට ගොඩක් ටයිටල්ස් තියෙනවා. ඉතින් මේ ටයිටල්ස් වලත් එක්ක යනකොට ඔබේ ජීවිතේ පටන් ගත්තේ මේ විදිහට. ඔබ කැමති වුණා නිවේදිකාවක් වෙන්න. ඒ වගේම අද ඔබ මේ වෙනකොටත් ජනප්‍රිය නිවේදිකාවක් වෙලා තියෙනවා. ඉතින් මේ ගමන එන්න ඔබ මේ වෙනකොට දේව දරුවෙක්. එහෙම නැත්නම් කිතුණු දරුවෙක්. ඉතින් අපිට කියන්නකෝ දෙවියන් වහන්සේව කොහොමද හම්බ වුණේ මේ යන ගමනේදී? ඔව් ඇත්තටම මේ දෙවියන් වහන්සේව හම්බුණා නෙමෙයි. මොකද මගේ අම්මා පුංචි අම්මා අම්මගේ නංගි ක්‍රිස්තියානි බැතිමතුන්. විශේෂයෙන්ම අම්මගේ නංගිව ඉතාමත් ආදරෙන් මේ වෙලාවේ මට මතක් වෙනවා. එයා ලංකාවේ නෙමෙයි පදිංචිය ග්‍රීසියේ. හැබැයි එයා තමයි අපිට බයිබලය ගැන නිරන්තරයෙන්ම කෝල් කර කර කෝල් කර කර කිව්වා. අම්මටත් කිව්වා චර්ච් යන්න කියලා. මොකද මගේ තාත්තා බෞද්ධ පරිසරය
පාසලක හැදෙන හොඳ බෞද්ධ පවුලක්. ඉතින් අර පන්සලේ පින්කම් වලට යන පන්සලට දාන මාන දෙන. එතකොට තව අර පන්සලේ තියෙන ওই කටින පින්කම් ඊවට මේවට හැම දෙයකටම යන පවුලක්. ඉතින් මං හිතන්නේ මම දැක්ක මම පුංචි කාලේ මේ ඉඩ කඩන් විකුණලා පන්සලට පූජ කරනවා මගේ තාත්තාගේ පවුලේ අය. ඉතින් ඒ වගේ අර ඒ වගේ පවුල් බුද්ධාගමේ පරිසරයක හැදිලා දැන් එකපාරට අම්මා චුට්ටක් අකමැති වුණා චර්ච් එකට යන්න. ඊට පස්සේ කොමාරි අම්මටත් හිතුණා මේ චර්ච් යන්න ඕනි කියලා චුට්ටක් අම්මා කියන දේවල් එක්ක. ඊට පස්සේ හන්වැල්ලේ චර්ච් එකට ගියා. ඊට පස්සේ ඔන්න අම්මා පිටිපස්සෙන් ඔන්න මමත් ගියා. ඊට පස්සේ මම බයිබලෙ ඉගෙන ගත්තා පාඩම් කරා. ඇත්තටම ඔව් අම්මා නිසා තමයි දෙවියන් වහන්සේ දැනගත්තේ සහ අම්මා ජීවත් වෙච්ච විදිහ දැක්කහම මොකද මගේ අම්මා හරි අහිංසක චරිතයක්. या खाट दुख दिन खरदर खरा खागा थीतरीदान ई थिंग ये हितुन देखते मई अम्मा यान विधि है बालाला अम्मा कुछ कुहकात्याक नैती हरि निहित मारे गहन के निक दिखे हरि सुंदर गहन के निक विधि मैं देख ई थिंग ये तिक मत मई ममत दिव्यान हंसी वित लागू ඉතින් හරි ඒ අක්කී කියපු කතාවට මම දෙයක් එකතු කරන්නම්. මොකද අර අපි දෙවියන් වහන්සේ වාක්‍ය ඇත්තටම කිව්වොත් අඳුරගන්නේ මිනිස්යාගේ තුලින්. ඉතින් ඇත්තටම ඔයා ඔයාගේ අම්මිව දැක්ක විදිය තමයි ඔයා බැලුවා මෙයාගේ වෙනස මොකද්ද. මෙයා මේ හැසිරෙන විදිය මේ හැමදේම අනිත් අයට වඩා වෙනස්. ඉතින් මේ මොකද්ද මේ වෙනස කියලා තමයි ඔබ හොයන්නේ ඇත්තටම මං හිතන විදිහට. ඉතින් ඒ වගේ තමයි අර දෙවියන් වහන්සේ කියන්නේ ආගමක් නෙවෙයි අපි හැමදාම එක කියනවා. දෙවියන් වහන්සේ කියන්නේ අපේ රිලේෂන්ෂිප් එකක්. එහෙම නැත්නම් සම්බන්ධතාවයක්. ඉතින් මේ සම්බන්ධතාවය කියන එක අපි දකින්න යෝනේ නැතු අපිට කාටත් ගිහලා කියන්න බෑ දෙවියන් වහන්සේ මෙහෙමයි මෙහෙමයි කියලා. ඒක අපි තුල තියෙන්න ඕනේ. මම හිතනවා ඒකට හරි උත්තරේ ඔයා දුන්නා. අම්මගෙන් ඔබ දැක්ක දෙවියන් වහන්සේ. ඉතින් එහෙම වෙලා දැන් අද වෙනකොට ඔබ මම අර කිව්වා වගේ කිතුණු දරුවෙක්. ඉතින් අක්කී මේ කතා බහ යනකොට මම අහන එක දෙයක් කැමති. ඔබ හිතනවාද ඔබ සාර්ථකයි කියලා? ඔව් ඇත්තටම. ඇත්තටම සාර්ථකයි. ඒ සාර්ථකත්වයේ තියෙන්නේ හැබැයි මම කරන විෂය තුළ මම හැමදේම අහුමුළු හැමතැනම හොයනවා සහ මං කියවනවා. හැබැයි ඒ ඔක්කොම සාර්ථක වෙන්නේ පිටිපස්සෙන් කෙනෙක් ඉන්නවා. මොකද මම හැමතිස්සෙම කියන දෙයක් තමයි මගේ හස්බන්ඩ්, මගේ පෙම්වතා, මගේ තාත්තා මේ හැම කෙනාම දෙවියන් වහන්සේ ජීසස්. මං ඒක මං ඊයේත් කිව්වා. මොකද මංගෙත් එක ආගය කරගෙන ආවා මගේ යාළුවෙක්. එතකොට මං කිව්වා මේ හැමදේම දෙවියෝ මගේ ජීවිතේ හැමදේම දීලා තියෙන්නේ. මොකද ඒකටත් හේතුව ඔය හඳහන ගැන කතා කරයි. මොකද ගොඩක් ඔය විවාහ වෙන්නේ හඳහම් බලලා. එහෙම කියද්දි මං කිව්වා නෑ අපි හඳහම් බලන්නේ නෑ. අපි දෙවියන් වහන්සේ තමයි අපිට සුදුසු කෙනා මුණ ගස්වන්නේ. ඒකෙන අපි හරි සතුටින් බාර ගන්නවා. මොකද අපි දෙවියන් වහන්සේ තුල ජීවත් වෙනකොට ඉබේම අපේ ජීවිත සාර්ථක වෙනවා. ඒකට මට ඕන තරම් කියන්න උදාහරණ තියෙනවා. ඕන තරම් දෙන්න දේවල් තියෙනවා. මොකද අද මේ වෙනකොට මම තනියෙන් ඉන්නේ. මට අම්මත් නැහැ, තාත්තත් නැහැ, ස්වාම් පුරුෂයෙක් නැහැ. ඉතින් මම මේ තනියෙන් ගත කරන ජීවිතේ මගේ දරුවනුත් එක්ක මම හරි සාර්ථකයි. මම හරි සතුටින් ජීවත් වෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි මාතුල දෙවියන් ඉන්න එක. දෙවියන් අනුව ජීවත් වෙන එක. මොකද මම යන තැන මම හිතනවා මගේ ජීවිතේ සාර්ථක කරගන්නේ මම දෙවියන් තුල ජීවත් වෙන නිසා කියලා. මේ ඉතින් මං හිතන්නේ මම කතා කරොත් මොකද මං ගොඩක් වෙලාවට අසනීප වුණා පහුගිය කාලයක. අවුරුද්දක් විතර මම මීඩියා හිටියේ නැහැ. කාටවත් දැක්කෙත් නැහැ, පෙවුනෙත් නැහැ. ඒ වෙලාවෙත් මං හිතන්නේ අපේ පාස්ටර්ස්ලා චර්ච් එකේ දානවා. ඉතින් ඒ වෙලාවෙත් මම ප්‍රේ කර එක තමයි කරේ හැමතිස්සෙම. මේ රූපය ආපහු මේ විදිහට හම්බුනේත් මං හිතන්නේ දෙවියන් වහන්සේ නිසා. මොකද මට මම ට්‍රීට්මන්ට් වලින් පස්සේ මං කැත වෙලා කළු වෙලා එහෙම හිටියා. හැබැයි ඒවටත් නියම පුච්චලෙන් මුණ ගැහුණා. ඩොක්ටර් කෙනෙක් හම්බුණා, ඇයි ස්කින් එක බැලුවා, හෙයා ඩ්‍රෙස් කෙනෙක් හම්බුණා, එයා හෙයා එක බැලුවා. එතකොට වර්කවුට්ස් කරන්න මට ෆ්‍රී ජිම් එකක් හම්බුණා. ආපහු මාව මේ තැන මේ විදිහට තියලා තියෙන දෙවියන් වහන්සේ. ඉතින් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මොකද වැරදි කියලා මම අපි කියන්නේ අපි බයිබලය අනුව ජීවත් වෙන්න ඕනේ. මම ඒක ඕනම කෙනෙකුට කියන දෙයක්. අපි බයිබලය අනුව ජීවත් වෙන්න ඕනේ. බයිබලය අනුව ජීවත් වුණොත් අපිට වැරදෙන්නේ නැහැ. මොකද අපි දන්නවා කොතනද වැරදි කොතනද හරි, අපි කොහොමද හැසිරෙන්න ඕනේ, අපි කොහොමද ගමන් කරන්න ඕනේ කියලා. මොකද මීඩියා ෆීල්ඩ් එකක වැඩ කරන කෙනෙකුට
ප්‍රශ්න ගැටලු එහෙම මෙහෙන් ඕගලන් දානවා දැන් මේ සමාජයේ තියෙන දේවලුත් එක්ක තියෙනවා ඉතින් එක එක්කෙනාගේ බලපෑම් තියෙනවා මොකද මම මීඩියා channel දෙකක වැඩ කරනවා ඉතින් හැබැයි ඒ දේවල් හරි සියුම්ම මගහැරලා ඉස්සරහට අපේ වැඩ කරගෙන යන්න අපිට ඒ ශක්තිය ලැබෙන්නේ දෙවියන් තුල අපි ප්‍රේ කරන දේවල් ඒ කියන්නේ අපි හැමදාම උදේට ප්‍රේ කළා මම මගේ කායකේ තමයි ප්‍රේ කරන්නේ මගේ කායකේ තමයි චර්ච් එක ඉතින් මම උදේ කායක අතට ගන්න ප්‍රේ කරලා මම වැඩකට යද්දී මගේ වැඩේ සාර්ථක වෙන්න කියලා එතකොට ගෙදර ඇවිල්ලා තියෙන මම හැමතිස්සෙම මෙතන ඉන්නවා දෙවියන් එතකොට මේ වැරද්දක් වෙන්නෙත් නැහැ කාටවත් මට වැරද්දක් කරන්නත් බෑ මගෙන් කාටවත් වැරද්දක් වෙන්නෙත් නැහැ මම හැමතිස්සෙම කියන දෙයක් හැමෝටම ඕගලන් ඕන තැනකින් ඕන කෙනකින් අහලා බලන්න ලංකා කියන චරිතයට මොනාහරි එකතු වෙච්ච වචන තියෙනවද කියලා මොකද අපේ ෆීල්ඩ් එකේ ඉන්නාට ගොඩක් එහෙම එකතු වෙනවා වචන හැබැයි මම කරන දේ කියනවා කියන දේ කරනවා කෙලින් කතා කරනවා කෙලින් ඉන්නවා කෙලින් වැඩ කරනවා ඒ ශක්තිය හම්බෙලා තියෙන්නේ ජීසස් ගේ ඒ ඒ බෝල්නස් එක මං හිතන්නේ අක්කි දෙවියන් වහන්සේ ඔබට අනිවාර්යෙන් එක දීලා තියෙනවා මොකද ඒ වගේ දෙයක් නැතුව මං කියන්නේ ගැහණු කෙනෙක් හැටියට බෝල්නස් කියන එක අපි ගාව නැත්තම් හරි අමාරුයි මේ ෆීල්ඩ් එකේ ඉන්න මොකද කිව්වොත් අපි කඩා වැටෙන අවස්ථා බොහොමයි අනන්තයි අප්‍රමාණයි හැබැයි මේ කියනව අවස්ථාවන් වලදී අක්කි අර දෙවියන් වහන්සේගේ තියෙන සපෝට් එක උන්වහන්සේ අපිට කියලා තිබෙන හැම ප්‍රොමිස් එකක්ම අපිට ගොඩක් වැදගත් වෙනවා ඉතින් මං හිතනවා අක්කිගේ ජීවිතෙන් අපිට ගන්න තියෙන ගොඩක් දේවල් තියෙනවා හැබැයි අපිට ප්‍රශ්න පහයි කතා කරන්න තියෙන්නේ ඒක තමයි තියෙන එකම දුකට කරුණ මොකද මම කැමති තව පුළුවන් නම් කතා කරන්න මොකද ඒ තරම් දේවල් ඔබේ ජීවිතේ ගන්න තියෙනවා මේ වෙනකොට අර ඔබ කිව්ව බස්සනේප තත්ත්වයෙන් පෙළන ඉතින් මේ හැම දෙයකම ඔබ අද සාක්ෂියක් ඉඳගෙන ඉන්න සාක්ෂියක්. ඉතින් ඇත්තටම ඒක ඒ කියන්නේ මං හිතන අපිව බලන් ඉන්න කෙනෙක්ට ඒක හරි සුළු දෙයක් වෙන්න පුළුවන්. ඒක ත්‍රූ ගිය ඔයාට ඒක ලොකු දෙයක්. මොකද ඒක ඔයයි විඳේ අපි නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ දේ විඳින්න ඒ දේට ශක්තිය ඒ වෙලාවේදී ඔයාට දුන්නා ওই ශක්තිය හැමදේම දෙවියන් වහන්සේ තමයි ඔබට දීලා තියෙන්නේ. ඉතින් අද ඔබ ලස්සන වෙලා ඒ වගේම මේ රූපෙත් එක්ක මෙතන ඉන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් අනුග්‍රහයක් කියන මේ දේවල් නිසා. ඉතින් දැන් ඔබ මේ ශේෂ්ත්‍රයේ ඉන්නකොට අක්කි අනිවාර්යෙන් ඔබට අභියෝග මේ හැමදේම එනවා. අර ඔබ ඉස්සලා කිව්වා වගේ කතන්දර මේ හැමදේම වෙනවා. හැබැයි මම අහන්න කැමතියි ඔබ මේ ශේෂ්ත්‍රයේ බලපෑමක් කරලා තියනවද? ඔබ හිතනවද ඔබ බලපෑමක් කරලා තියනවා කියලා ඔබගේ හැසිරීමෙන් චර්යාවන් වලින්? ඔබ හිතනවද ඔබගේ අවට ඉන්න අයට යම් කිසි එකක් කියන්නේ පොසිටිව් බලපෑමක් කරලා තියෙනවා. අපිට පොඩ්ඩක් කියන්න. ඇත්තටම ඔව් මොකද ලේසි නැහැ මීඩියා වල වැඩ කරන්න. මිනිස්සු විවිධයි, හිතන විදිහ විවිධයි, කතා කරන දේවල් විවිධයි. අපි දෙන්න දැන් මෙහෙම කතා කර කර ඉන්නකොට යන්න ඇරලා කතාවක් කියනවා. එතකොට දැන් මේ අද ප්‍රෝග්‍රෑම් එක කරලා ලබන සතිය වෙනකොට කියන නෑ ඔයා නෙමෙයි වෙන ප්‍රසන්ට් කෙනෙක් ඉන්නේ කියලා. ඒ වගේ දේවල් මට ජීවිතේ වෙලා තියෙනවා. මොකද විශේෂයෙන්ම මම වැඩ කරන channel දෙකෙන් එකක ප්‍රධානම channel එකේ මාස ගණන් සමහරක් වෙලාවට මට ප්‍රෝග්‍රෑම්ස් වලට කතා කරන්නේ. ඒකට හේතුව අර ඉරිසියාව කුහකත්වයේ කියන දේ මා තුළ නැතුණා තනිතය ගාව තියෙන නිසා. මොකද ඒගොල්ලෝ මං කැපිලා පේනවට කැමති නෑ. දැන් අපි ගෙස්ලා ගොඩක් ළඟින් ආශ්‍රය කරනවාට මොකද මගේ ප්‍රෝග්‍රෑම් එක අනුව මම විවිධ ස්ථාන වලට යනවා. සමහරක් වෙලාවට මට පිටරට හිටන් යන්න වුණා. ඉතින් එතෙන්දී අර කන්ටැක්ට්ස් හැදෙනවට ඒගොල්ලෝ කැමති නෑ. ඉතින් ඒ වගේ වලින් මාව චුට්ටක් ඈත් කරන්න බැලුවා. හැබැයි මං හරි සතුටින් කතා කරන්නේ මං ඒගොල්ලන්ට අභියෝගයක් උනේ රණ්ඩු කරලා ඒගොල්ලන්ට එක එක Facebook එකේ එක එක social medias වල පහර ගහලා මෙයා මෙහෙමයි මොකද මම දන්නවා presenters ලා ගොඩාක් කරන දේ තමයි producer එක්ක program manager director එක්ක තරහ වෙනවා තරහ වෙලා ඒගොල්ලන්ට මඩ ගහනවා මෙයා මෙහෙමයි මෙයා මේක නිසා තමයි මට දැන් දෙන්නේ නැද්ද මෙයා මෙහෙමයි කියලා හැබැයි මම කරපු එකම දේ තමයි මම ඒගොල්ලන්ට ගොඩක් හොඳට කතා කරා කෝල් කරලා අහනවා ආට කොහොමද වා හොඳින් ඉන්නවද මට ප්‍රෝග්‍රෑම් නොදුන්නත් මට වෙන ප්‍රසන්ටර්ස් ලා දාලා මගේ වැඩේ කරාත් මම ඒගොල්ලොත් එක්ක ටච් එකේ හැමතිස්සෙම හිටියා මම ඒගොල්ලන්ට වෛර කරෙත් නැහැ ඒගොල්ලොන්ට අර පහර ගැහුවෙත් නැහැ වෙන වෙන විදිහකින් හැමතිස්සෙම ඒගොල්ලන් ළඟින් හිටියා හැබැයි ඒකේ උදාහරණ කියන්නේ දැන් මොකද සියත ටීවී නාලිකාවෙන් මට අණ ගැහුවා
අඩගල මම ඒගොල්ලන්ගේ ජනප්‍රිය ප්‍රසෙන්ටර් වුණා. හැබැයි ඒක බලන් හිටිය මගේ ජාතික නාලකාවේ රූපවාහිනිය මගේ ප්‍රොඩියුසර්ස්ලා. දැන් ආපහු ඒගොල්ලෝ මට ආයේ රූපවාහිනිය ප්‍රෝග්‍රෑම්ස් වලට කතා කරනවා. දැන් මම වැඩ කරනවා ආපහු channel දෙකේම. හැබැයි සාමාන්‍යයෙන් මට රූපවාහිනිය වැඩ කරන ගමන් අනිත් channel වල වැඩ කරන්න බෑ. හැබැයි දැන් ඒකටත් ඒගොල්ලෝ නිශ්ශබ්දයි. මොකද මේ මගේ වටිනාකම මගේ ආගේ ඒගොල්ලන්ට දැනෙච්ච නිසා දැන් ආපහු මම මේගොල්ලොත් ඒගොල්ලොත් එක්කම වැඩ කරනවා. මං හිතන්නේ ඒකත් අභියෝගයක්. මොකද ගොඩාක් ප්‍රසෙන්ටර්ස්ලා ගොඩාක් ඉන්න අපේ ආටිස්ට්ලා ගොඩාක් ඕනෑම ෆීල්ඩ් එක මං කියන්නේ මීඩියා විතරක් නෙමෙයි නිලධාරීන් අතර අපි හරියට හිටියේ නැති වුණොත් අපි අපේ එවලේ වාසියට අපි ඒගොල්ලන්ව ආශ්‍රය කරොත් ඒගොල්ලන් කඩන් වැටෙනවා. මං සමහරක් චරිත අද පේන්නවත් නැතුව ගිහින්. හැබැයි මං එදා ඉඳන් අද දැන් මං අවුරුදු 11ක් වෙනවා මේ ෆීල්ඩ් එකේ. එදා ඉඳන් අද වෙනකම් මේ විදිහට ඉන්නේ. මං හිතන්නේ ඒක අර මගේ හිතේ අනිත් අය කෙනා ගැන කුහකත්වයක්, ඉරිසියාවක්, වෛරයක්, තරහක් මුකුත් නැහැ. මම හැම වෙලේම ඕනම කෙනෙක්ගේ හලෝ කොහොමද කියලා හිනාවලා කතා කරනවා. එයා මට මං ගැන මොන දේ අනිත් කෙනාට කතා කරලා කියලා තිබ්බත් මං එයාට කමක් නැහැ. එයා කියපු දේ මොකද වෙන්නේ? මම දන්නවා මං කවුද කියලා, මගේ පවුලේ අය දන්නවා මං කවුද කියලා. කවුරු මරක්වත් මට ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේ තමයි. ඉතින් මට මං ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. හැබැයි ඒ විශ්වාසය ආවේ අතනින්. ඇත්තටම අපි දැන් ප්‍රයාස වලට ආපුවාම මේ මං කතා කරන වැඩි දන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැන් ප්‍රසෙන්ටර්ස්ලාට මයික් එක දෙන්න එපා කියලා. මොකද ඇත්තටම මේ චර්ච් ආපුවාම වුණත් මම චර්ච් එකට ආපුවාම මට මේ කිසිම දෙයක් මතක නැහැ. කියන්නේ මම කවුද ඉන්නේ, වටේ කවුද ඉන්නේ, මොනාද කියන්නේ කියලා. මොකද මං අර දෙවියන් තුලම තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ වෙලාවෙත් මට දැනෙනවා දෙවියෝ මාත් එක්ක ඒ වෙලාවේ මාව ටච් කරනවා, මාත් එක්ක ඉන්නවා කියලා. මට ඒක හැම වෙලෙම දැනෙනවා. මම දන්නේ ඇත්තට මේ ආශිර්වාදේ මට ඒක කියන්න බෑ. ඉතින් වාසය දෙවියන් ගාවට යන්නේ ඒ තරම්ම. ඉතින් මොකද කියන්නේ කිසිම කෙනෙක් කියන්නේ වැඩිහිටි කෙනෙක් නැතුව අද මට කිසි දෙයකින් අඩුපාඩු නැහැ. මට ඉන්න ලස්සන ගෙදරක් තියෙනවා, ලස්සන වාහනයක් තියෙනවා, සමාජ ගොඩාක් අය අඳුරනවා, ඒගොල්ලන්ගෙන් ගොඩක් උදව් ලැබෙනවා, ඩොක්ටර්ස්ලා, ඉංජිනේස්ලා, ඔය වගේ උසස් නිලධාරීන් එක්ක. ඉතින් හැබැයි ඒගොල්ලොත් එක්ක මම වෙනම කිසිම වෙනම සම්බන්ධකම් නැහැ. මාව ප්‍රසෙන්ට් කෙනෙක් විදිහටත් මම ඒගොල්ලොන්ව මගේ ආදරණීය ගෙස්ලා විදිහටත් මම ඒගොල්ලොන්ව ඇසුරු කරනවා. හැබැයි අද වෙනකන් කිසිම කරදරයක් ප්‍රශ්නයක් නැතිලා නම් හරි සතුටින් ඉන්නේ. අනිවාර්යයෙන් ඒක ඔබගේ මූණෙන් පේනවා. ඇත්තටම ඒක අර අපි කියන ආකේ අපිට ෆේක් කරන්න බෑ. ඇත්තටම ඒ කියන්නේ එහෙම කරන මිනිස්සුත් ඉන්නවා. තමන්ගේ ජීවිතේ එකක් පෙන්වන්න එකක් ඉතේ වගේ. මම හිතනවා ඔබේ මූණෙන් සහ ඔබේ කතාවෙන් අපිට පේනවා ඔබ කවුද කියලා. මොකද ඔබේ හිනාව මේ හැමදේම ඔබගේ සම්පූර්ණත්වය, ඒ කියන්නේ දෙවියන් වහන්සේ තුළ ඔබගේ තිබෙනා වූ අභිමුඛත්වය අපිට පෙන්වන්න කරනවා. ඉතින් ඇත්තටම දෙවියන් වහන්සේ අපේ ජීවිතයට ලං වුණාම තියෙන එකම වටිනාකම ඕක තමයි. මොකද අපි අනිත් මනුෂ්‍යයන් එක්ක ගොඩක් වෙනස් විදිහට අපිව පේනවා. අපේ අර කියනවා අපි අඳුර වෙලා නම් හිටියේ තව ටිකක් ෂයින් වෙලා අපිව පේන්න ගන්නවා. ඉතින් ඒක තමයි දෙවියන් වහන්සේගේ තියෙන අමුතුම ආදරය, කරුණාව, මේ අනුග්‍රහය. මේ කියන හැම ආත්මික ඵලයක්ම අපේ ජීවිතයට ලං කරගත්තම අපේ ජීවිතේ ලස්සන, අපේ හිනාව ලස්සන, අපේ අපි කතා කරන වචන ලස්සන. ඉතින් මේ හැමදේම ඔබ ගාව තියෙනවා. මං ඇත්තටම මේ වැඩසටහනේ දැන් මං මේ ඒ කියන්නේ ප්‍රසිද්ධ කෙනෙක් එක්ක මම කතා කරන්නේ. ඉතින් මම පුංචි කෙනෙක්. නමුත් ඔබගේ ඒක අර අපි ඔබව අහන් ඉන්න කෙනෙක්ට ලස්සනට ඔබව ඒ කියන්නේ අහන් ඉන්න ආස හිතනවා. මොකද ඔබ කොහොමත් මේ ශ්‍රේෂ්ඨේ ඉන්න කෙනෙක් නිසා. ඉතින් අර මේ කතාවෙදියක් කි ඔබ හැඳුන දෙවියන් වහන්සේ ඔබට කළා තිබෙන හැම ආශිර්වාදයක් ගැනමත්, ඒ වගේම ඔබ දෙවියන් වහන්සේ දැනගත්ත විදිය, මේ හැමදේම එක එක අධියරයන් ඔබ මේ අද ඇවිල්ලා තියෙන තත්ත්වය ගැන. ඉතින් ඔබ ඉන්න තත්ත්වය ගැන ඔබ සතුටු වෙනවා? ඔව් ඇත්තටම ඔව්. මට ලැබෙන්න තව දෙයක් නැහැ. අවංකවම කියනවා නම් මොකද මට ප්‍රසිද්ධිය, එතකොට මං යන මගේ වෘත්තියේ තියෙන තැන, එතකොට මගේ ජීවිතයේ අනිත් පැත්තෙන් සාර්ථක වෙලා තියෙන තැන, මොකද මගේ කියලා දේවල් මට මං ජීවිතේ එකතු කරගත්තා. මේව මගේ දෙමාපියන්ගෙන් මගේ තාත්තගෙන් ආපු දේවලුත් එක්ක මට එහෙම අසතුටක් වෙන්න, අසාර්ථකයි කියලා හිතන්න කිසිම දෙයක් නැහැ.
එක දෙයක් තව තියෙනවා මං ආස දෙයක් මං දන්නවා ඒකත් මට හම්බ වෙනවා කියලා මං ආසයි කවදා හරි තව වයසට ගිහිල්ලා හරි මේ හොඳම නිවේදිකාව විදිහට සම්මානයක් ලබා ගන්න මොකද පුංචි කාලේ ඉඳන් තිබුණ හීනයක් නිවේදිකාවක් වෙන එක ඉතින් ඒ ශේෂ්ත්‍රයේ මට ජනතා සම්මානය හැමතැනම හම්බ වෙනවා හැමෝම අඳුරනවා කතා කරනවා උදව් කරනවා කාර් එක මගෙදි කැඩුනත් ටයර්ගේ පංච එකක් ගියත් ඇවිල්ලා දාලා දෙනවා ආනේ මේ ලංකණ කියලා ඉතින් ඒ වගේ මට අර ඒ සම්මානය ගන්න මං ආසයි ඇරෙන්න වෙන මගේ කිසිම බලාපොරොත්තු නැහැ බලාපොරොත්තු තියෙනවා ජීවිතේ තවත් ඉදු දේවල් නමුත් මම හිතනවා මට තව දේවල් ඕන නැහැ කියලා මේ ලැබිලා තියෙන දේ මං හරි සතුටක් විඳිනවා හරි මිහිරක් විඳිනවා ඉතින් ඔව් මං ගොඩක් සතුටින් ඉන්නේ आदर्श මූණට කියනවා යන්න ඇරලා කියන්නේ පිටිපස්සට කියන්නේ නැහැ. හැබැයි කෙනෙක්ගෙන් දැන් ගන්න පුළුවන් නම් ඒක උපරිම ගන්නවා. ඒ කියන්නේ මගේ ජීවිතේ සාර්ථක කරගන්න. අනිත් එක තමයි මම ඇත්තටම කියන්න ඕනේ දෙයක්. මොකද පුංචි දරුවන්ගෙන් නම් වැඩි හිටියෝ දක්වාම මම හැමතිස්සෙම හොයනවා. හොයන්නේ අනුන්ගේ දේවල් නෙමෙයි. මගේ ජීවිතේ සාර්ථක කරගන්න දේවල් හොයනවා. හැමතිස්සෙම මම කියවනවා. කියවන්නේ මගේ ජීවිතේ සාර්ථක කරගෙන අනිත් අයටත් බෙදලා දෙන්න ඕනි දේවල්. එතකොට හොයන්නේ මගේ ජීවිතේ සාර්ථක කරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ඕනි දේවල්. ඉතින් මේ හොයනවා සහ කියවන දේ තුලිනුත් ඒ වගේම තමයි නිතරම වැඩක් කරනවා. ඒ කියන්නේ මම නිකන් ඉන්නේ. මම කම්මැලි නෑ. මම ගෙදර වැඩ කරනවා, උයනවා, පිහිනවා, මගේ කාර් එක හොදනවා, මට බල්ලෝ දෙන්නෙක් ඉන්නවා, ඒගොල්ලෝ ගණාවනවා, ඒගොල්ලන්ට බේත් කරනවා, මම ටීවී channel දෙක වැඩ කරනවා, ඒ වැඩවලට යනවා, මම එළිය වර්ක්ෂොප් වල ප්‍රසන්ට් කරන්න යනවා. එලිය ප්‍රෝග්‍රෑම්ස් වලට මට ඉන්වයිට් කරනවා. ඉතින් මේ හැම දෙයකටම මම කාලේ හරියම ලස්සනට කල්පනා කරගෙන කර ගන්නවා. අසනීපුණත් ගෙදර කිසිම සමාජිකයෙක්ව බඩකින්නේ තියන්නේ නැහැ. මම ඒගොල්ලන්ට කඩෙන් හරි කෑම ගෙනල්ලා දෙනවා. ඉතින් මම හිතන්නේ ජීවිතේ සාර්ථක කරගන්න එකම දේ තමයි අපි හරි දැක්මක් තියෙනවානේ. ඒ දැක්ම තමයි මගේ දෙවියන් වහන්සේ මා තුල ඉඳගෙන මාව මෙහෙවන එක. ඒකත් එක්ක මම මගේ ජීවිතේට සාර්ථකත්වයේ සාර්ථක දේවල් මම ගන්න ඔක්කොම සාර්ථක දේවල් ගන්න ඒක හොඳ නැහැ කියලා කෙනෙක් කියනවනම් මෙයා ආශ්‍රය කරන්න එපා ලංක මෙයා හොඳ නැහැ මෙයා ඔයාට මෙහෙම කියනවා කියලා නෑ මම එයාවත් ආශ්‍රය කරනවා හැබැයි මම එයා කවුද කියලා තේරුම් අරගෙන එයාව ආශ්‍රය කරනවා එයාව අතාරින්නෙත් නෑ මේ දේවල් තමයි ඉතින් මම ගොඩක් මං හිතන්නේ හැංගීම් වලින් වැඩ කරන්න නැතුව බුද්ධියෙන් වැඩ කරනවා නම් අපි අපිට හොඳ දැක්මක් තියෙනවා නේද අපිට තනිකම කියන එක ප්‍රශ්නයක් නෙමෙයි අම්මා තාත්තා නැති එක වැඩිහිටියෙක් නැති එක ඕනෑම ගෑනු ළමයෙකුට ගොඩක් කාන්තාව කියන දෙයක් අනේ මට හස්බන්ඩ් නැහැ අනේ මට අම්මා නැහැ අනේ මට තාත්තා නැහැ අනේ මම බලා ගන්න කෙනෙක් නැහැ මම ගෙදර ඉන්නේ තනියම ඩ්‍රයිව් කරගන්න බෑ කාර් එක කැඩුනහම හදා ගන්න බෑ කාර් එක හොද ගන්න බෑ මේ වගේ ප්‍රශ්න ගොඩාක් කාන්තාව කියනවනේ හැබැයි මම දකින දේ මේව එකක්වත් ප්‍රශ්න නෙමෙයි මේව ප්‍රශ්න කරගන්නේ අපි අතපසුවීම් අපේ ජීවිතය තුළ තියෙනවනේ හරි ගයිඩ්ලයින් එකක් අපිට නැත්තම් හරි ආගමක් ධර්මයක් නැත්තම් අපිට මේ දේවල් අපේ අතින් ගිලිහිලා ඔහෙ මිනිස්සු හිස්ලූලු අත යනවා අර සමහරක් සමාජ ඔගලුන් දැකලා ඇතිනේ කාන්තාව ඉන්නවා පිරිමියා ඉන්නවා මේ මිනිස්සු කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියලා ඒගොල්ලොන්වත් දන්නේ නැහැ හැබැයි අපි කියන දේ දන්නා මොකද්ද කියලා කරන දේ දන්නා මොකද්ද කියලා ඒකට මං හිතන්නේ හරි අඩිතාලමක් ජීවිතය තුළ තියෙනවා හරි දැක්මක් ජීවිතය තුළ තියෙනවා ඒක නිසා තමයි මමත් මගේ වටේ ඉන්න මගේ පවුලේ සමාජිකව සාර්ථක වෙලා තියෙන්නේ අර මට බොරු කරන්න බෑ කාටවත් මට කවුරුවත් කාටවත් බෑ මාව රවට්ටන්න මොකද එයා බොරු කිව්වොත් මං දන්නේ ඒක බොරු කියලා රවට්ටුවොත් මං දන්නේ එයා කරේ බොරුවක් කියලා ඒ මගේ ජීවිතේ දැක්ම නිසා ඇත්තටම අන්තිමට මම කියන්නේ කැමති නංගේ මොකද හරීම ආඩම්බරෙන් හරීම ආදරෙන් හරීම හැඟීම් බරව කියන දෙයක් දෙවියන් වහන්සේ තමයි මා මෙතනට ගෙනාවේ. ඉතින් අම්මයි පුංචි අම්මයි තමයි මේ තැනට තල්ලු කරේ. බයිබලේ කියවන සමහර කාලාට පාස්ටර් ඩිෂාන් මේ ප්‍රීච් කරන දේවල් මං ගිහලා උදේට ප්‍රෝග්‍රෑම් එකේ කියනවා. මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට මම මේ දේවල් කියලා පටන් ගන්නවා.
මොකද මම හැම දෙයකින්ම හැම වචනයකින්ම හැම හිනාවකින්ම හැම දෙයකින්ම අල්ලගන්නේ මගේ ජීවිතේ සාර්ථක කරලා අනිත් අයගේ ජීවිතේ සාර්ථක කර ගන්න ඕනි දේවල්. ඉතින් මම හිතන්නේ ඒක තමයි ඉතින් හොඳම දේ. ඕනෑම කෙනෙකුට මම කැමතියි ඔයගලන්ට උනත් කියන්න මම කියන්නේ මාව ආදර්ශයට ගන්න කියලා. හැබැයි ඔබ කරන වැඩේ නිවැරදිව කරන්න. කාටවත් අසාධාරණයක් කරන්න එපා. එකම දේ තමයි අර මං කිව්වා වගේම අපි අදහන ආගමත් එක්ක හරි සාර්ථක වෙන්න ඕනේ ආගමට බොරු කරන්න හොඳ නැහැ. අපි දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා අපි කිව්වට වැඩක් නැහැ, චර්ච් ආවට වැඩක් නැහැ. හැබැයි අපි සමාජයට ගිහාම අනිත් අයත් එක්ක කතා කරනකොට අනිත් අයව ඇසුරු කරනකොට අපෙන් ඒගොල්ලන්ට දෙයක් පේන්න ඕනේ. ඇයි ලංකාව හොඳ කියලා මං ගැන කවුරු හරි කතා කරනවා නම් මම හිතන්නේ ඒ හොඳ වෙලා තියෙන්නේ දෙවියන් වහන්සේ නිසා. මගේ ආදරණීය ජීසස් හින්දා මම එයාට ගොඩාක් ආදරේ. ඇත්තම කියනවා නම් මගේ ජීවිත කාර්යෙ වැඩිපුරම ආදරේ කියලා හවත් මං කියන්නේ ජීසස්ට කියලා. මොකද එයාට ප්‍රේ කරනකොට මට ඇඬෙනවා හැම වෙලාවකම. ඉතින් මං ඒ තරම් එයාට ළඟින් ඉන්නේ. මොකද ඒකට හේතුව මම මෙහෙම ලස්සනට මම මෙහෙම පූර්ණවත් මම මේ විදිහට තියලා තියෙන්නේ යා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. අනිවාර්යයෙන්. ඉතින් දෙවියන් වහන්සේ අපේ ජීවිතයට ලං වුණාම මේ තියෙන ගුණාංග ගැන තක්කි අද මගේ වැඩසටහනේ කතා කරා. ඉතින් thank you ඔකී ඇත්තටම ඔබ ගොඩාක් කාර්යබහුල කෙනෙක්. ඒත් අපි කතා කරාම ඔබ අපිත් එක්ක එකතු වුණා. ඉතින් මගේ වැඩසටහනට ආපු එකට මම ඔබට ඇත්තටම ස්තුති කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔබගෙන් ගන්න දේවල් ගොඩක් අපේ ජීවිතයට තිබ්බා. ඉතින් ඒ වගේ මෙවැනි චරිතයන් මෙවැනි ප්‍රසිද්ධ ඒ වගේම මෙවැනි එහෙම නැත්නම් අපි කිව්වොත් ශ්‍රේෂ්ඨයේ ඉන්න මෙවැනි චරිතයන් අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් මොවුන් අපි ගෙන්නන්නේ මොවුන්ගේ තියෙන විශේෂත්වය කතා කරන්න. ඒ වගේම තමයි කවුරුත් කතා කරන්නේ නැති පැත්තක්. සමහරක් වෙලාවට මේ ලංකා කාර්යවසම් කියන කෙනා ගැන මේ අද ඇය කතා කරපු දේවල් මිනිස්සුන් දන්නේ නැතුව ඇති. ඉතින් එවැනි දේ කතා කරන්න ඔවුන්ගේ ජීවිතය ජීවිතෙන් අපිට ගන්න දේවල් තියෙනවා නම් ඒ දේවල් ගන්න තමයි මේ වැඩසටහන අපි හදලා තියෙන්නේ. ඉතින් මේ වැඩසටහන පස්පංගුව ඔබ දන්නවා මේ වෙනකොටත් මේ පස්පංගුවේ තියෙන විශේෂත්වය. ඉතින් අපිත් එක්ක රැඳෙන්න, එකතු වෙන්න. තවදුරටත් මෙවැනි විශේෂ පුද්ගලයන් සමග කතා කරන්න, ඔවුන්ගේ ජීවිතෙන් දෙයක් ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා. ස්තුතියි.